වෛද්‍ය ඉංජිනේරූ නීතිීඥ ගණකාධකාරී බැංකූවාතු විද්‍යාතුළූ ශේෂත්‍ර කිහිපේක නියලන තැත්තන් අද සිට දේශාදායම්බඳ දෙපාර්තමේන්තුවේ ලියාපදිංිවීම අනිවාරි කරමින් කැසට නිවේදනයක් නිකුත් කරතිබෙනවා මුදල් ආර්ථික ස්ථයිරන අමාත්‍යවරයා ලෙස ජනාධිපති රණනිල් වික්‍රම සිංහයි මෙම ගැසට නිවෙදනය නිකුත් කර ඇත්තේ. අදාළ ගැසට නිවෙදනට අනුව දේශාදායම් කොමසාරිස්වරයා වෙත ලියාපදිංචිවීම අනිවාර කර ඇති පිරිස්සා තුරින් ශ්‍රී ලංකා වෛද්‍ය සභහේ ලියාපදිංි වද. න් ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරි ආයතනය ලියාපදිංචි සාමාජකින් ශ්‍රී ලංකා සහතිකළත් කළමනා කරන ගණකාධිකාරි ආයතනය සාමාජකින් ශ්‍රී ලංකා ඉජිනේරුවා අයතනයේ සාමාජකින් ශ්‍රී ලංකා බැංගුකරුවන්ගේ සංගමයේ සාමාජකින් මෙන්ම ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සගමේ සාමාජකින්ද ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයින්ගේ ආයතනය සාමාජකින් සහ ශ්‍රේෂ්ඨාධිකරන නිීතිඥවරුන් ප්‍රාදේශය ලකම්බරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචිකර ඇති පුදගලෙන් මෝටර් රත දොර්ම න්තුව වාහන ියපදිංච කරඇති පුද්ගලයිින් ශ්‍රී ලංකාේ නිශ්චල දේපක් මිලදීගෙන ඇති හෝ අත් කරගෙන ඔප්පු හෝමාරු කරගෙන ඇති පුද්ගලින් මාසිකව සේව්‍ය සේවක දෙපශයම එක්ව, රුපියල් විසිදහට වැඩි දායකත්වමුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදුලකට හිමිකම් කියවු ලබන සේවකින්. දේශය අධිකාරීන්ගේ ගොඩනැගලි අනුමත සැල්සුමක් ලැබූ ඕනෑම අයකු. ශ්‍රී ලංකාව තුළ මාසිකව රුපියල් ලක්ෂයක් හෝ, වාර්ෂිකව රුපියල් දොළොස්ලක්ෂයක ගැවීමක් ලබන ඕනෑම අෙකු මෙලෙස දේශාදායම්බදු දෙපාර්තමේතුවේ ලියාපනිච්චි කිරීම අනිවාර්ය කර තිබෙනවා. මීට අමතරව දෙදහස් විසදුන වර්ශයේ දෙසැම්බර් තිස්සෙක් වන දිනට වයිසෞුරුදු දහට සම්පූර්ණවී ඇති හෝ දෙදහස් විසිහතරවර්ෂය ජනවාරි පලවෙනිදිනට හෝ ඊට පසු වයිසෞුරුදු දහට එළමෙන සියලුම තැනත් අන්ද මෙම නව වීධවිධානයටයටත් කර තිබෙනවා. මෙ අතර ශ්‍රී ලංකා මහබැක්කුව සිය මුදල් ප්‍රතිපාති ස්ථාවරය ලිහිල් කිරීමට තීරණය කරතිබෙනවා ඒය රැසූ ශ්‍රීලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම තීරණය ගැන තිබෙනවා එය අනුව මහබැංකුවේ නිීත්‍ය තැන්පතු පහසකම් අනුපාතිකය සියයට දහතුනක් සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට දහතරක් දක්වා අඩු කිරීමට තීරණය කරති බෙනවා උද්ධමනය අඩුවීමම සැලකිල්ලට ගනිින් ශ්‍රී ලංකා මහබැක්කුවේ මුදල් මණ්ඩලය සින් මෙම තීරණය ගෙන ඇති බවයි අදාලා නිවදනය දැක් වෙන්නේ. මාසයාවසන් වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණියද ඇමෙරිකානු ඩොලබිලියන තුන ඉක්මවා ඇති බවද ශ්‍රී ංකා මහබැංකුව පෙන්වා දෙනවා එෙන්ම පසුගේ අප්‍රේල් මාසය තුළ විදේශ සේවා නියුක්තිකයින්ගේ ප්‍රේශණද සැලකියුතුලෙස ඉහළ ගොස් ඇති අතර ඇමෙරිකානු ඩොල මිියන හාර්සිය පනසතරක ප්‍රේෂණ අප්‍රේල් මාසය වනවිට ලැබියඇති බවයි ශ්‍රී ලංකා මහබැංකුව පෙන්වා දෙන්නේ පසුගිය මාර්තුමාසයට සාපේක්ෂව අප්‍රේල් මාසය තුළ සංචාරක පැමිණීමේද යම් වර්ධයක් පවති අත දෙදහස් විසිඳකවර්ෂයේ අප්‍රේල් මාසසිට සාපේක්ෂව සංචාර්ග පැමණීම ඉහළගොස් ඇති බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙනවා. එ අනුව මේ වසරේ ජනවාර සිට අප්‍රේල් දක්වා කාලය තුළ සංචාර්ක ඉපයිම් ඇමෙරිකානු ඩොල මිලියන පන්සිය අනුව එකක් ලෙස වර්තාවී ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙන්නේ. රටේලෝක සිදුවන උුසුපුව තැනකඩ සිගත නිිය් චනල්ල එක අම සබස්ටරබ කරන්නා.